ඇක්ට කවිෂ්ක කියන්නද ඩොක්ටර් කවිෂ්ක කියන්නද? අම්මා වෘත්තියෙන් හෙදියා. මගේ රෝහලේ මම වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනකොට මගේ අම්මා හෙදියක් විදිහට මට හම්බ වෙනවා. සංගීත පැත්තෙන් සාගර තරංගා සින්දු කියන ඉංග්‍රීසි උගන්වන පූර්ණ කාලීන වෛද්‍යවරයෙක්. කෙනෙකුට කලාතුරකින් ඒ අවස්ථා තුනම ලැබෙන්නේ කියලාත් මම විශ්වාස කරනවා. මං හිතන්නේ ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණය ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්ත පන්තිය මගේ පන්තිය කිව්වොත් නේද. මේ වෙනකොට රටවල් 25ක ඉන්න ශ්‍රී ලාංකිකයෝ මගේ පන්තිවල ඉන්නවා. ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තට පස්සේ ඔයා ගාවට කට්ටිය එන්නේ ඔයා ඇක්ට කෙනෙක් වගේ ලස්සන හින්දාද? ටීවී එකේ සද්ද වැඩි කරන්න කිව්වොත් වොලියුම් අප් ද ටෙලිවිෂන්. පන්තියනවද? කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? ළමයි කල්පනා කර. වැඩිහිටිම ශිෂ්‍යාව මගේ දැනට ඉන්න පන්ති අවුරුදු 75ක් අම්මගේ. මම ළමයින්ටත් කියන එකක් තමයි මම මාතෘකාව දීලා උදාහරණ 100ක් ඕගොල්ලන්ට කවදාවත් දෙන්නේ නැහැ. මොකද 100ක් දුන්නොත් ඒ 100ම සමහර විට ඔයාලට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි 101 වෙනි එකට යනකොට ඔයාලට ආයෙ ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. එහෙම උගන්වන නිසා තමයි මගේ පාඨමාලාවට එන ළමයි මෙච්චර සාර්ථක වෙලා ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නවා. හිත නැවතුණ ආදරේ කොහෙද තියෙන්නේ? මේ ඉන්නේ කවිෂ්ක ගමගේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මල්ලිට ඇක්ට කවිෂ්ක කියන්නද ඩොක්ටර් කවිෂ්ක කියන්නද නැත්නම් දෙකම කියන්නද? නම කියනනම් වඩා කැමතියි. නම කියනවා වඩා කැමතියි. මොකද ඕනක ප්‍රශ්නයක් කරනවා දැන් මල්ලිදියා දැක්කහම ඇක්ට කෙනෙක්ද ඩොක්ටර් කෙනෙක්ද? හැබැයි දෙකම හරි වගේ පේනවා ලුක් එකකින්. නමුත් හරියට ගත්තොත් එම ඩොක්ටර් කවිෂ්ක ගමගේ. මේ වෙනකොට වෛද්‍යවරයෙක් විදිහට මල්ලි සේවය කරන්නේ මොන රෝහලේද? වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන්නේ මහනුවර ජාතික රෝහලේ. කොච්චර කාලයක් වෙනවද සේවය කරන්න පටන් අරගෙන? මගේ සීමාවාසික පුහුණුව ඉතාම මෑතකදී මම ඉවර කරන්නේ. ඉතින් මගේ පශ්චාත් සීමාවාසික පත්වීම ලැබෙනකම් ඒ අතර වාරයේ තමයි මම දැනට මහනුවර ජාතික රෝහලේ වැඩ කරන්නේ. වෛද්‍යවරයෙක් වීම පමණක් නොවේයි මල්ලිට අද එන්න කියන්න හේතුව මම. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වුණාම ලෙඩ හොඳ කරන එක ස්වභාවය. ඔයා ගාවට එන්නේ එදිනදා ජීවිතේ හැදෙන එක එක විදිහේ ලෙඩ තියෙනවා. ඒ ලෙඩ හොඳ කරගන්න එන ලෙඩු වගේම ඉංග්‍රීසි බැරිකම කියන ලෙඩේ හොඳ කරගන්න එන අයත් ගොඩක් ඉන්නවා මං හිතන්නේ. ඒ කොච්චර කාලෙකින්ද? ඉගැන්වීම කියන එක මගේ චූටි කාලේ ඉඳන්ම කරා. හිතේ තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න මගේ ආසාව සහ පෞල් පසුබිම කියන දෙකම හැදිලා තිබුණා. හැබැයි ඉගැන්වුවේ නැත්තම් මට මේ උගන්වන්න තියෙන හැකියාව අපරාධී කියන බය මට තිබුණා. ඉතින් ඒ නිසා මම හිතුවේ තමයි ගුරුවරයෙක්ම වුණා නම් මට වෛද්‍ය වෘත්තිය නිරත වෙන්න බෑ. හැබැයි වෛද්‍යවරයෙක් වෙලා මට පුළුවන් ගුරු වෘත්තිය කරන්න. ඉතින් එහෙම හිතලා පටන් ගත්ත එක මේ වෙනකොට ලංකාව ඇතුළු රටවල් විශාල පිරිසක ඉන්න ශ්‍රී ලාංකිකයොන්ට ඉංග්‍රීසි උගන්වන්න. ඉතින් ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් වුණාම ලබන සතුට ලබන්න මම මේ වෙනකොට සමත් වෙලා ඉන්නවා. වෛද්‍යවරයෙක් වෙන එකද පුංචි කාලේ ඉඳන් තිබ්බ හීනය? ඇත්තටම ඔව්වයි. මගේ අම්මා වෘත්තියෙන් හෙදියක්. අම්මා හෙදියක්. හෙදියක්. ඉතින් දැනටත් මගේ රෝහලේ මම වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනකොට මගේ අම්මා හෙදියක් විදිහට මට හම්බ වෙනවා. ඒ කියන්නේ මහනුවර රෝහලේම තවමත්. ඉතින් ඒක කෙනෙකුට ඉතාමත්ම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒක නෙමෙයි. ඒක වෙනස්ම අත්දැකීමක්. ඔව්. තාත්තා මොනවද කරන්නේ? තාත්තා ව්‍යාපාරිකයෙක්. ඉතින් අපි බොහොම සාමාන්‍ය පවුලක්. ඒ සාමාන්‍ය කියන වචනේ මෙතන රියදුවේ. තාත්තාගේ ව්‍යාපාර කඩාවැටුණු කාලයක් තිබුණා. ඉතින් අම්මා තාත්තා සහ මගේ නංගි සහ මල්ලි දෙදෙනාත් හිටියා පවුලේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මට ඒගොල්ලෝ කියලා දුන්නේ සහ මං හැදුන පරිසරයේ ඉතින් ඔයාට කැමති දෙයක් තියෙනවා නම් ඔයාට මොකක් හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයා විසින් ඒක උපය ගන්න ඕනි. ඔයා මහන්සි වෙන්න ඕන. ඔයා ඉගෙන ගන්න ඕනි කියන එක. ඒකත් එක්ක ඔය ඉගෙනීම කියන එකට ලොකු උනන්දුවක් ආසාවක් හිතේ තිබුණා. ඒකත් එක්ක මගේ නංගි සහ මල්ලිට උගන්වන්න අවශ්‍යතාවකුත් මට ඒ විදිහටම තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ඉගෙනීම කියන එකට උනන්දු වෙනවා වගේම උගන්වන්නේ කොහොමද කියන එක ගැනත් උනන්දු වෙන්න පටන් ගත්තා. O levels A levels කාලේ දම්ම නංගිටයි මල්ලිට උගන්වන එකද නැත්නම් වෙන යාළුවන්ටත් උගන්වන්න පටන් ගත්ත අතීතයක් තිබ්බද? පටන් ගත්තා. ඇත්තටම මම චූටි මුදලක් හොයාගන්න අදහසින් උගන්වපු අවස්ථාවක් තියෙනවා. මගේ O level වලින් පස්සේ A level වලින් පස්සේ කුඩා කණ්ඩායම් විදිහට මම ඉගෙනීම් කරා. ඉතින් මම final year එකේ ඉන්නකොට first year එකේ මගේ ගෝලිය මට හම්බෙලා තියෙනවා university එකේ. පොඩි කාලේ මල්ලිට ඉංග්‍රීසි ගැන තිබුණේ ආශාවක්ද? ඒ ගැන තිබ්බ උනන්දුව කොහොමද පොඩි කාලේ? ආශාවක් සහ බයක් දෙකම තිබුණා කිව්වොත් නිවැරදි. මල්ලි ඉස්කෝලේ යන්නේ කොහෙද? මම මුලින්ම යන්නේ නුගවෙල පිරිමි කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම මහනුවර ධර්මරාජ විද්‍යාලයට එනවා.
ඉගෙන ගන්න මුලින් ඉඳලම හොඳ දක්ෂකමක් පෙන්වුවද? ඕ ලෙවල් ඒ ලෙවල් ප්‍රතිඵල කොහොමද ඔයාලට ලැබෙන්නේ? සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකින්ම ලංකාවේ සහ දිස්ත්‍රික්කයේ ඉහළම කුසලතා හම්බෙනවා. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාංශයෙන් ඒ අවුරුද්දේ පාසලේ තිබුණ ඉහළම ප්‍රතිඵලය සහ ප්‍රයිසස් සියල්ල ගන්නත් හැකියාවක් ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ ෆයිනල් එක්සෑම් එකේදීත් මට දෙවන පෙළ ඉහළ ගෞරව උපාධියක් හම්බ වෙනවා වෛද්‍ය උපාධියට. ඉතින් ඒ සියලුම දේවල් ඉගෙන ගන්නේ කොහොමද, කොහොමද උගන්වන්නේ? ඉතින් ඒ දේවල් මම මගේ self study එකක් කරලා තිබුණ නිසා, ඉතින් මගේ ක්ලාසස් වලත් මම යූස් කරන්නේ මේ methods. ඉතින් ඒවා මට උදව්වක් වෙන්නේ නැති ඉහළ ප්‍රතිඵලයකට යන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉගෙන ගන්න එක විතරද ජීවිතේ බවට පත් කරගත්තේ පොඩි කාලේ ඉඳලා? නැහැ, මට පොඩි බයකුත් තිබුණා. දැන් සමාජයේ පොඩි එකක් තියෙනවා, දැන් ඔහොම සයන්ස් කරන ළමෙක් කොහොම මේ ෆැකල්ටි කියන ළමෙක් මේ වෙන වැඩ කරන්නේ නැද්ද කියලා එකක්. ඉතින් මම ඔකට හරි බයයි. කලාවට මම හරිම නැඹුරුයි සහ නිවේදනය කරා මං පාසල් කාලයේදී. සංගීතය පැත්තෙන් මම පාසලේ කලර්ස් නයිට් එකේ බෙස්ට් සිංගර් වුණා. ඒ අවුරුද්දේ හොඳම ගායකයා වුණා. විශ්වවිද්‍යාලජනයකත් එක්ක කලාවෙන් යම් තාක් දුරකට බැහැරුණා වැඩ රාජකාරීත් එක්ක. ඒ වුණාට විශ්වවිද්‍යාලයේදී වුණත් නිවේදනය සහ ගායනය සංගීතය දිගටම කරගෙන ආවා. රංගපාලනයක්ද? එහෙම අවස්ථාවක් හම්බෙලා නැහැ. පාසල් වේදිකාවෙවත් පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. ඉතින් සංගීතයට සම්බන්ධ වූ තරමටම රංගපෑමට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මේ গিitar එකත් එක්ක සින්දුවක් කියන හැකියාව මල්ලි සතුව තියෙනවයි කියන විශ්වාසය මං ගාව හොඳටම තියෙනවා. එහෙම ඉල්ලීමක් කළොත් මේ බලන හැම කෙනෙක්ම වෙනුවෙන් ඒ ඉල්ලීමට කරන්න පුළුවන්ද මේ වෙලාවේ? චුටි උත්සාහයක් දරමු. සාකර තනුකා සුදු විල සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නුපිදෙන සෙනෙහසු මේ කයන්නේ ආදරේ ගීතයි. හරිම ලස්සනයි. සින්දුත් කියන්න පුළුවන් ඇක්ට කෙනෙක් වගේ ලස්සන ඩොක්ටර් කියලා. තව විශේෂණ පදයකුත් දාන්න. මට ආරංචි තව එකක් තියෙනවා. ලස්සනට රිදම් එකටම ඒ සින්දු වල තියෙන විදිහටම විසිල් කර කර මලින සින්දු ගන්න පුළුවන් කියලා. කීප දෙනෙක් විතරයි ඒක ගැන දන්නේ. ඒ දන්නාගේ එකනේ මම. ඉතින් ඔව් ඒක මම හිතන්නේ අර ඒක සාමාන්‍ය කලාතුරකින් ඔක කරන්නේ. විශ්වවිද්‍යාලයේදීත් ඕකට පොඩි තැනක් තිබුණා මට. ඉතින් ඔක සින්දුව කියන ගමන් විසිල් එක ලස්සනට ප්ලේ කරන්න. ඔබ මොනවද සාමාන්‍ය ඔය කැම්පස් එකේ යාළුවොත් එක්ක හරිය නැත්නම් තරඟ වලදී හරිය කොතන හරි තැනකදී ඒ වගේ උරු අම්බාමින් විසිල් කරමින් කියපු සින්දුවක් මොකද්ද? දැන් ඒක අයියා දන්න නිසා මට නෑ කියන්න බෑ. එස්සන්නත් බෑ. ඉතින් කසුන් කල්හාරගේ ලස්සනම සින්දුවක් තියෙනවා පමා වී පිපුන මසෝනේ කියලා. ඒකේ ලස්සන විසිල් පාට් එකක් තියෙනවා. ඒ ආරංචි ගැන මම ආගෙන ඇහුවේ මල්ලි. හැබැයි ඒකට තව එක උදාහරණයක් තියෙනව නේද? මම මේ මල්ලි ගැන හොයද්දි මට දැන් ඒක මතක් වුණේ. YouTube එකේ තියෙන අවුරුදු 7කට කලින් ඔයා ගායනා කරපු සින්දුවක්. මතකද මොකද්ද කියන්නේ? ඔබටම ආදරය කළ බව මෙතරම් කියන සින්දුව මගේ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම කියලා YouTube එකට දාපු සින්දුව. ඉතින් පුදුම ප්‍රතිචාරයක් ඒකට ලැබුණා. දැන් ඒකට බනිනවා. ඒ මේක කරලා නවත්තලා තියෙන සින්දු කරන්නේ නැද්ද? ආ ඒකට බනිනවා කියන්නේ සින්දු නොකරන එක. නොකරනවට දැන් බනිනවා. ලංකාවේ පළමු වතාවට
වෘත්තියෙන් පූර්ණ කාලීනව වෛද්‍යවරයෙක් වෙලා අර මං කලින් කිව්වා වගේ මහා පරිමාණ ඉංග්‍රීසි ගණන ගුරුවරයා බවට පත්වීමේ වார்த்தාව ලැබුවා වගේ සින්දු කියන ඉංග්‍රීසි උගන්වන පූර්ණ කාලීන වෛද්‍යවරයා කියන තානාන්තරයක් ගන්නවාට පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ සියල්ල සඳහා වට සුදුසුකම් තියෙනවා. යාළුවෝ තමයි දන්නේ මගේ ගායන හැකියාව ගැන, දැන් ශිෂ්‍යයෝත් දැනගයි. ඉතින් ගුරු වෘත්තියත් මම මගේ ජීවිතයේ ඉතාමත්ම තෘප්තියක් ලබන දෙයක්. වෛද්‍ය වෘත්තියත් මම මගේ ජීවිතයේ ඉතාමත්ම තෘප්තියක් ලබන දෙයක්. ඉතින් සංගීතයත් එහෙමයි. කෙනෙකුට කලාතුරකින් ඒ අවස්ථාව තුනම ලැබෙන්නේ කියලාත් මම විශ්වාස කරනවා. ඉතින් මට මොකක් හරි දෙයකට ඒ ලැබුණු සියලුම දේවල් අතෑරෙන්න නොදී කරගෙන යන්න මම උත්සාහ කරනවා. මට අහගන්න තවත් වටින දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අර මුලින්ම කිව්වා ඉංග්‍රීසි ඉගෙන ගැනීම ලොකු අභියෝගයක් බවට පත් වුණා, වෙහෙසක් බවට පත් වුණා. ඒ වෙහෙස තව කෙනෙකුට නොදැනෙන්න අවශ්‍ය හින්දාම උගන්වන්න පටන් ගත්තයි කියලා. ලංකාවේ තියෙන ක්‍රමවේදය තුළ ඇත්තටම හරියටම භාවිතය සඳහා ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරුයිනේ. ඔයා මොනවාරි දරපු උපක්‍රම තිබ්බද ඔයාට ඒ ඉංග්‍රීසි හැමෝටම අපහසු වෙනකොට ඔයාට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන දරපු උපක්‍රම තිබ්බද? ඇත්තට මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් අයි. මම මගේ ඉගැන්වීමේදීත් පාවිච්චි කරන දේ තමයි ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි කතා කරන්න බැරි. ඒගොල්ලෝ මේක භාෂාව, ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක අපි ඉගෙන ගත්තේ. ඉතින් ඒගොල්ලෝ සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්න අවශ්‍යයි. හැබැයි භාවිතයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් දෙයක් විදිහට ඉගෙන ගන්නකම් මේ භාෂාව විද්‍යා ඒගොල්ලෝ දකින විදිහ වෙනස් වෙනකම් ඒගොල්ලෝ මේක කතා කරන්න පටන් ගන්නේ නැහැ. ඉතින් මගේ කෝස් එකේ මෙච්චර සාර්ථක වෙන්න හේතුව, ළමයි මට මෙච්චර ආදරේ වෙන්න හේතුව සහ විශේෂත්වය තමයි මේක භාවිතයක් විදිහට මම උගන්වන්නේ. ඉතින් ඕක හරිම පරිස්සමට ලස්සනට කරන්න පුළුවන්. එතකොට ඒකට ගන්න උදාහරණයක් පවා ඒ භාවිතයක් විය යුතුයි. උදාහරණයක් විදිහට කිව්වොත් මගේ ක්ලාස් වලට එන කිසිම ළමෙක් අද එන්නේ මේ කියන මාතෘකාව ඉගෙන ගන්න, අද තියෙන්නේ මේ පාඩම කියලා කවදාවත්ම ඉගෙන ගන්නේ නැහැ. ඉතින් මම ළමයින්ටත් කියන එකක් තමයි මම මාතෘකාව දීලා උදාහරණ 100ක් ඕගොල්ලන්ට කවදාවත් දෙන්නේ නැහැ. 500ක් දෙන්නේ නැහැ. මගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. මොකද 100ක් දුන්නොත් ඒ 100ම සමහර විට ඔයාලට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි 101 වෙනි එකට යනකොට ඔයාට ආයෙ ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම උගන්වන නිසා තමයි මගේ පාඨමාලාවට එන ළමයි මෙච්චර සාර්ථක වෙලා ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නේ. කවදා හරි පන්ති ඉවරුණත් ඉවර වෙන්නේ තවදුරටත් ගුරුවරයා මත යැපෙන ළමයි පිරිසක් නෙවෙයි. සමහර විට ගුරුවරයා අභිවායන්න පුළුවන් විදිහේ ළමයි ටිකක්. එහෙම කට්ටිය තමයි මම එළියට දාන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මේ සරලව තියෙන දේවල් පවා අපිට අර ඒක විෂයක් විදිහට ඔළුවට ගන්න යාම තුළ හරි බැරෑරුම් විදිහට අපි දකිනවා. ඒ නිසා ඒක මේ සරල භාවිතයටවත් යොදා ගන්න බැරි අවස්ථා තියෙනවනේ. මට ඒ වගේ දෙයකට භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් උදාහරණයක් අරගෙන මල්ලිට කියන්න කිව්වොත් මොනවද අපිට දකින්න පුළුවන්කමක් තියෙන අවස්ථා තියෙන්නේ? මම කිව්වොත් එහෙම මේ කියන මහද්වීපයේ රටවල් මේ ගාන පිහිටා තිබේ කියලා බැලු බැලමට හරි ලස්සන උදාහරණයක්, ලොකුයි, ෂෝක් ඉංග්‍රීසි වචනයක් වාක්‍යයක් කියලා ළමයි ලියා ගන්නවා. මම ඇහුවොත් පාන් තියනවද කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? ළමයි කල්පනා කරනවා. ඉතින් ඒක වෙලා තියෙන ඔයි මටත් හිතාගන්න මාරුයි කොහෙන්ද ඒ රටාවට ළමයි පුරුදුනේ කියලා ගැඹුරු දේවල් අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එතකොට භාෂාව පුළුවන්, සබ්ජෙක්ට් එක පුළුවන්, සිලබස් එක පුළුවන්, ටර්ම් ටෙස්ට් එක පුළුවන්. හැබැයි කතා කරන්න බෑ. ඒ කියන්නේ අර සරල දේවල් ඒ ළමයින්ට මගහැරිච්ච නිසා. ඉතින් ඒවා ලස්සන්ට එක තැනකට අරගෙන උගන්න නිසා තමයි ළමයි මට ගොඩක් ආදරේ සහ ඒගොල්ලන්ට මේක පුළුවන් වෙන්නේ සහ ගුරුවරයෙක් විදිහට මම සාර්ථක වෙලා තියෙනවා. පාන් තියනවාද කියලා එකපාරට අහන්නේ කොහොමද කියලා අර ඉංග්‍රීසි භාෂාව ලියන්න පුරුදු වෙච්ච කෙනෙකුට පොඩි හිරවීමක් එන්න පුළුවන් වගේ තමයි. ඒ වගේ උදාහරණ කීපයක් ගන්න බලන්න ඇත්තටම කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියන එක පෙන්නලාම. ඒක සරලව is bread available කියලා අහන විදිහ මම ළමයින්ට පියවර දෙකකින් කියලා දෙනවා. Is bread available. Available. ඉතින් ඒකයි මම තවත් උදාහරණයක් ගත්තොත් මම ළමයින්ට කියන කාරණයක් තමයි ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න ලේසිම තැන ඔයාලගේ ගෙදර. ගෙදරදී දොර වහන්න, ටීවී එක ඕෆ් කරන්න, කෑම කන්න, ෆෑන් එක දාන්න, සද්දේ අඩු කරන්න, ඔය කියන කමාන්ඩ්ස් කියන පාඩම විධාන කියන කොටසයි බොහොම සුලභව පාවිච්චි වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න ඕගොල්ලන්ට හිතට එන ඕනෙම එකක් කියන්න ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ කියන විධානයේ ක්‍රියාපදයකින් පටන් ගන්න එක විතරයි. ඔයාලා දැනගන්න ඕනේ ඒක. ටීවී එකේ සද්ද වැඩි කරන්න කිව්වොත් ළමයි ගොඩකට කල්පනා කරනවා. අපේ ළමයි දන්නවා වොලියුම් අප් ද ටෙලිවිෂන්, ටීවී එක ඕෆ් කරන්න, ස්විච් ඔෆ් ද ටෙලිවිෂන්, ඕපන් ද ඩෝ, දොර අරින්න. ඕපන් ඩෝ කියලා අපේ ළමයි ඕක නවත්තනවා. දැන් ඒගොල්ලෝ ඒක දන්නවා. show your hands, ඔයාගේ අත් දෙක පෙන්වන්න.
ඔය ඉගැන්වීම පටන් අරගෙන මන්දන්නවා ලංකාව විතරක්නේ ලෝකයේ ශිෂ්‍යයෝ ඉන්නවානේ. ඒ වෙනකොට රටවල් 25ක ඉන්න ශ්‍රී ලාංකිකයෝ මගේ පන්තිවල ඉන්නවා. මොන වගේ රටවල් වලද? රටවල් ගත්තොත් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ ප්‍රධාන රටවල්, ඊට පස්සේ මැද පෙරදිග රටවල් අතිශය බහුතරයක්, සහ සාමාන්‍ය මටත් පුදුමයි මේ වගේ රටවල ලාංකිකයෝ ඉනවාද කියලා. මේ මෑතකදී සම්බන්ධ වුණා පැපුවා නිව් ගිනියා සහ ෆීජි අයිලන්ඩ් මට මතකයි විදිහට. ඉතින් ඒ වගේ රටවල් වල අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඒ අයට තියෙන ප්‍රධානම ගැටලුව මොකක්ද? අපේ රටේ පහුගිය වාතාවරණයත් එක්ක ගොඩක් දෙනෙක් විදේශගත වුණා. ඉතින් ඒකට හදිස්සියේ විදේශගත වෙච්ච පිරිසක් ඉන්නවා. එහෙම නැත්නම් පවුලේ කවුරු හරි කෙනෙක් යනකොට විදේශගත වෙච්ච පිරිසක් ඉන්නවා. ඉතින් ගියාට පස්සේ ඒගොල්ලොන්ට මේකේ අවශ්‍යතාවය දැනෙච්ච පිරිසක් මගේ පන්තිවලට ওই විශේෂයෙන් සම්බන්ධ වෙන්නේ. තරුණ කණ්ඩායමද එතන වැඩි, වැඩිහිටි කණ්ඩායමද, කවුද එතන වැඩිපුරම ඉන්නේ? ඇත්තටම පන්තිය ගත්තොත් කුඩාම දරුවන්ගේ ඉඳලා වැඩිහිටි ශිෂ්‍යයෝ දක්වා ළමයි ඉන්නවා. කුඩාම දරුවෝත් ඉන්නවා. කුඩාම දරුවෝ කියනකොට දැන් මං සීමාවක් දාන්න ඕන නිසා පන්තියට ලිමිට් එකක් දාලා තියෙනවා අවුරුදු 10න් උඩ දරුවෝ කියලා. හැබැයි මගේ පන්තියේ ඉන්න කුඩාම දරුවට වයස කීයද කියලා මමවත් දන්නේ නැහැ. ඇයි? මොකද අම්මලා ගොඩක් වෙලාවට පන්තියට සම්බන්ධ වෙනකොට එයාගේ චූටි දරුවෝ ළඟ ඉන්නවා. ඉතින් මම කියන සරල දේවල් ඒගොල්ලොත් කතා කරනවා. ඉතින් මම පන්තියේ ප්‍රශ්නයක් අහනකොට චූටි දරුවෙගේ සද්දයක් ඇහිච්ච එකම මම පන්ති චුට්ටක් නවත්තලා ඒ අම්මත් එක්ක කතා කරනවා. ඉතින් අවුරුදු 4-5 අයත් අම්මල ඉගෙනගෙන ඒගොල්ලොත් එක්ක පාවිච්චි කරනවා. ඉතින් කුඩාම දරුවගේ වයස මම දන්නේ නැහැ. ඉතාමත්ම චූටි දරුවොත් ඒ දේ අල්ලගෙන යනවා. වැඩිහිටිම ශිෂ්‍යාව මගේ දැනට ඉන්න පන්ති අවුරුදු 75ක අම්ම කෙනෙක්. 75ක අම්මා. 75යි. ඉතින් ඒ අම්මට Zoom එක දාගන්නවත් බෑ. ඒකත් ළමෙක් ඇවිල්ලා දාලා දෙනාමට පේනවා. ඉතින් එයාගේ මුණුබුරු මිනිබිරියන් විදේශ රටවල් වල හැදිලා තියෙන්නේ. ඉතින් යාල්ලාබ සර් මට හුරතල් කරන්න කතා කරන්නවත් විදිහක් නැහැ. ඒ නිසා මට මේ ඉංග්‍රීසි අවශ්‍යයි කියලා දැන් ඉතාමත්ම හොඳට ඉංග්‍රීසි මගෙත් එක්ක ඉගෙන ගන්නවා. එයා ලංකාවේ අම්ම කෙනෙක්ද? ලංකාවේ අම්ම කෙනෙක්. ඉතින් දරුවෝ පිටරටට සංක්‍රමණය වෙලා මුණුබුරු මිනිබිරු ඉපදිලා තියෙන එක. ඉතින් සිංහල කැඩි කැඩි කතා කරන්නේ. හුරතල් කරන්න එයාට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව. බලන්න සැබෑ අවශ්‍යතාව කියන එකනේ. දැන් ওই පිටරට ඉන්න අයට, ලංකාවේ ඉන්න අයට කාලයක් තිස්සේ ඔන්ලයින් වලින් ඉංග්‍රීසි උගන්නන්න පටන් අරගෙන ඒ අයගේ ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන් ඇතිනේ අනිවාර්යෙන්ම. ඒ ඉංග්‍රීසි ඉගෙන ගත්ත අයගෙන් ලැබෙන සැබෑ ප්‍රතිචාර මොනවද? සර්ට පිං සිද්ධ වෙනවා. හදපු වඩපු අම්මට තාත්තටත් පිං සිද්ධ වෙනවා කියලා අහන්න පුළුවන් රැකියා අයියේ මං හිතන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් වෛද්‍ය වෘත්තිය කියන්නේ එකකින් එකක්. සහ අනිත් එක ගුරු වෘත්තිය. ඉතින් හැම ගුරුවරෙක්ටම එහෙම අහන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ දෙවිධයටම මම ඒ වෘත්තීන් දෙකම කරලා ළමයින්ගේ ආදරය ලබන එක ගැන මට ඉතාමත්ම සතුටුයි. ඉතින් ඔහොම අහනකොට මට මේ ඊයේ පෙරේද මතක් වෙච්ච එකක්, මට පාන්දර දෙකට විතර කෝල් එකක් ආවා. ඉතින් ළමයි වෙනුවෙන් පැය 24ක් මගේ ෆෝන් එක වැඩ. අහන ඕනෙම ප්‍රශ්නයකට ඕනෙම වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ ළමයික දන්නවා. දෙකට විතර කෝල් එකක් එනකොට මම බැලුවා මේක මේ අදපාඩම තේරුන්නේ නැත්ද මෙයාට කියලා අරගෙන බලනකොට එයා කිව්වේ සර් සමා වෙන්න කතා කරාට මේ වෙලාවෙම මට සර්ට මේක කියන්න ඕනේ. මට අවුරුදු 38යි. මෙච්චර කල් විදේශ රටක ඉන්න කෙනෙක්. මෙච්චර කල් මට කතා කරන්න බැරි වෙච්ච ඉංග්‍රීසි මම දැන් කතා කරන්න පටන් ගත්තා. අද මගේ වැඩ කරන තැන එතන ඉන්නේ විදේශ ජාතිකයෝ. ඒගොල්ලොත් එක්ක මම කතා කරා. ඉතින් ඒකට සර්ට ස්තුති කරන්න මම කෝල් එක ගත්තා කියලා එයා කිව්වා. ඉතින් ඒ වගේ සිද්ධි හැමදාම උදේ හවස මට අහන්න දකින්න ලැබෙනවා. ඔය පන්ති වලට සම්බන්ධ වෙන අයට අපි හිතමු මූලිකම පැන ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක් ඉන්නවා කියලා. ඔයාට ලැබිච්ච අත්දැකීම අනුව සාමාන්‍ය කොච්චර කාලයකට පස්සේද ඒගොල්ලෝ බය නැතුව සමාජයත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න පටන් අරගෙන තිබුණේ ඔය පන්තියෙන් ලබාගත් දැනුමත් එක්ක? මම පළවෙනියටම පළවෙනි දවසේ ළමයින්ට උගන්වන්නේ ඇයි ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න බැරි? ඒ කියන හේතු ටික. ඉතින් ඒ ටික කියනකොටම ළමයින්ට ඇත්තටම පුදුමාකාර අවබෝධයක් එනවා සහ මේ භාෂාව දිහා බලන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒකත් එක්ක සමහර විට අතරින් පතර ඒගොල්ලොන්ගේ ඔළුවේ තිබ්බ ඉංග්‍රීසි ටික ඒගොල්ලෝ කතා කරන්න පටන් ගන්න. ඉතින් ඒකට බොහොම සුළු කාලයක් ඇත්තටම ගත වෙන්නේ. ඉතින් ඒක මහා විශාල කාලයක් ගත කරන්න ඕනේ, පොත් ගණන් පුරවන්න ඕනේ කාරණයක් නෙවෙයි. ඒ නිසා තමයි දවස් කීපයක් යනකොට මේ ළමයි ටික ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න. මං හිතන්නේ ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්ත පන්තිය මගේ පන්තිය කිව්වොත් නිවැරදි. ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න තමයි අමාරු. ඉතින් භාවිතයක් විදිහට. ඉතින් ඒක කරන්න ඔය මං කියන භාවිතය විදිහට ඉංග්‍රීසි උගන්නනකම්, බය නැති කරනකම්, ඉංග්‍රීසි භාෂාව ගැන දකින විදිහ ළමෙක් වෙනස් වෙනකම් කවදාවත් කරන්න බෑ. මගේ පාඩම් වල ඕනෑටත් වඩා මගේ ළමයි ටික දන්නවා. දැන් මේකට ප්‍රතිචාර දක්වයි. ඒක හරි පරිස්සමට කෙරෙනවා. ඉතින් ඒ හින්දා තමයි වැඩිම පිරිසක් කතා කරන්න පටන් අරගෙන එතනින් ඉස්සරහට යන පිරිසක් මගේ ක්ලාස් එක ඉවර වෙනකොට බිහි වෙන්නේ. ක්ලාසස් කරන්න ගත්තට පස්සේ ඉංග්‍රීසි ගන්න පටන් ගත්තට පස්සේ ඔයා ගාවට කට්ටි එන්නේ
ඔයා ඇක්ටර් කෙනෙක් වගේ ලස්සන හින්දාද නැත්නම් ඩොක්ටර් කෙනෙක් ඉංග්‍රීසි ගණන හින්දාද නැත්නම් වෙන විශේෂතාවක් හින්දාද දැන් මගේ ක්ලාස් වල ඉන්න ළමයි අරගෙන බැලුවොත් ඉංග්‍රීසි පන්තියක් හොය හොය ඉඳලා මාව දැකලා ආපු පිරිසත් හා සමානවම මම උගන්වන දෙයක් දැකලා මගේ ඉගෙනගත්ත ළමෙක් ඒගොල්ලොන්ට කරන රෙකමෙන්ඩේෂන් එකක් අහලා මට ඉගෙනගෙන බැලුවනම් හොඳයිනේ කියලා කාලෙකට කලින් ඉංග්‍රීසි අතෑරපු පිරිසක් ඇවිල්ලා ඉගෙන ගන්නවා. ඉතින් මගේ උගන්වන ශෛලිය සහ මම ළමයින්ට හරිම සමීපයි. ඉතින් එයාලට ඕනෙම වෙලාවක මගෙත් එක්ක ගැටළු නිලාකරණය කරගන්න අවස්ථාවක් දීලා තියෙනවා. පූර්ණ කාලීනව මේ වෙද්දි වෘත්තියෙන් වෛද්‍යවරයෙක්නේ. ඒකත් එක්ක මේ ඉංග්‍රීසි ඉගෙනවීම කියන වගකීම පැටලෙන්නේ නැද්ද? මං හිතනවා ඒක කලමනාකරණය කරගන්න පුළුවන් වැඩක්. ඉතින් මම ඒහා දෙකටම මගේ අවධානය දෙනවා. ඉතින් ඒ වැඩේ කරන වෙලාවට මම ඒක කරනවා. මගේ විවේක කාලය මගේ ආසාව ඇත්තටම මම විනෝදාංශයක් වශයෙන් මම මේ ඉගෙනීම කරනවා. මම තෘප්තියක් ලබන නිසා ඉගෙනීම කරනවා. ඉතින් මට ඒක කරන වෙලාවට මට නැවත වැඩ කරනවා කියන හැඟීම එන්නේ නැහැ. මම ඒ තරම් ආසාවෙන් ඒක කරනවා. ඉතින් මගේ රාජකාරියෙන් අමතරව තියෙන අනිත් සියලුම කාලය මම ඒකට ඉතාමත්ම ආසාවෙන් යොදවනවා. දැන් ඔය හැම දෙයම එක්කම සා ඔය හැම දෙයම අස්සේම ඕ වගේ ලස්සන තරුණයෙකුට ආදරෙන් අඩුවක් වෙන්න පුළුවන් කමක් නැහැනේ. හිත නැවතුණ ආදරය කොහෙද තියෙන්නේ? හිත නැවතුණ ආදරය දැන් මගේ බිරිඳ වෙලා ඉන්නවා. ඉතින් මෙතනත් ඉන්නවා. ඉන්නවා. ඉතින් එයත් නුදුරේදීම වෛද්‍යවරයක් වරියක් වෙන අපේක්ෂාවෙන් ඉන්නවා. එයත් වෛද්‍යවරියක් වෙන අපේක්ෂාවෙන්. සියලු විභාග අවසන් කරලා දැන් නුදුරේදීම වෛද්‍යවරියක් වෙන බලාගෙන ඉන්නවා. ඔය හැමදේම එකදම නරඹනායට තියෙන පුළුවන් ප්‍රශ්නයක් මේක. මල්ලිගෙන ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය ගැනනේ අපි කතා කළේ. හැබැයි දැන් මේ කතාව අහගෙන ඉන්න කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියන හිතුණොත් කෙනෙකුට කොහොමද සම්බන්ධ වෙන්නේ? මගේ දුරකථන අංකය 07060688338. ඒකට WhatsApp මැසේජ් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ Facebook page එක Learn with Dr. Kavishka. මගේ YouTube channel එකක් තියෙනවා Learn with Dr. Kavishka. ඉතින් ඔය ඕනෑම ආකාරයකට ඕනෙම කෙනෙක්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉංග්‍රීසිත් බොහොම රසවත්ව ගන්වලා ඒක තවත් රසවත් අත්දැකීමක් බවට බොහෝ අයට පත් කර දුන්නා ඔබ. සා වෛද්‍යවරයෙක් විදිහට කය සුවපත් කරන ගොඩක් අයගේ. මේ මනස සුවපත් කරන්න පුළුවන් හොඳම ඖෂධය ඔබ සතුවම තියෙනවා හැකියාවක් විදිහට. ඉන්නසයක උදාහරණයක් බවට පත් කරගෙනම මල්ලි අපි වැඩසටහන අවසන් කරමු. ඉල්ලීමහක දාන බැරි නිසා ගිටාර් එක නැතුව වචන ටික බලාගෙන චුටි සින්දුවක් කියලා කියනවා. පින්කවක් ලියූප සිත් නැසේ එය මකා තමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී වුන් මා මනසේ පින් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ. හරිම ලස්සනයි. බොහොම ස්තුතියි.